අයිබෝවන් එක්වන් අදත් ඇත්ත දැනගන්න ලංකාවේ අංක 1 සමබරතරතුරු ප්‍රකාශය live at 8 අදත් ඔබ හමුවන මම සජිත් රණසිංහ මම චවිකා ගුණසේකර මුල් බවදහනය දවසේ ප්‍රධාන පුවත් සිරස්තල ජනවාරි පළමුවනිදා සිට විදුලි බිල සංශෝධනයට කැබිනට් අනුමැතිය විදුලි බිලටත් මිල සූත්‍රයක් පළවෙනිදා සිට මේ විදුලි බල වැඩිවීම ක්‍රියාත්මකයි महाजन उपभोक्ता कमीशन में संशोधन तीरवे संशोधन निद्रपत कला में अणु संशोधन सूदान भव कैबिनेट मंडेट धनंद දදහස් 23 වසරට අයවැයින් අමාත්‍යංශ වෙත වෙන් කළ මුදල් 105ක් කපා හැරීමේ තීරණයක් මුදල් හිඟේ නිසා සමෘද්ධි දීමනාවත් ප්‍රමාද වෙයි සමෘද්ධි සාහන ආධාර ගැනීම සතියකට දෙකකට ඇටි පමාවක් සිද්ධ වෙන්න ඉඩ තිබෙන බව කැබිනට් මණ්ඩලයට දැනුම් දුන්නා පුංචි ඡන්දෙට අදත් පක්ෂ කිහිපයකින් අප මුදල් තැන්පත් කරයි අලි පොහට්ටු එකතු වෙයි එක්සත් ජාතික පක්ෂයත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් එකට එක්කාස් වෙලා ලංකාවේ බලපාලන ආයතන 540,000 තරම් කිරීමට තීන්දුව කරා විමල්ලාගෙන් උත්සන්ධානයක් ජයග්‍රාහී පණිවිඩය තව දවසක් දෙකක් ඇතුළත රටට ප්‍රකාශයට පත් කරන්න පුළුවන් දලදා මාලිගාවට අපහාස කළේ චෝදනා එල්ල ඌසේපාල් අමරසිංහ තව දුරටත් රිමාන්ඩ් පාස්කු ප්‍රහාරයේ වලක්වා නොගැනීමට මෛත්‍රී වගකිවේ යුතු බවට චන්ද්‍රිකා කළ ප්‍රකාශයට නිදහස් පක්ෂයෙනුත් පිළිතුරක් ATM යන්ත්‍ර වලින් රුපියල් කෝටියක මුදල් සොරකම් කළ විදේශිකයන් 3 දෙනා ඇතුළු 5 දෙනෙකු රිමාන්ඩ් පොලිස් පරීක්ෂකවරයෙකුත් ඒ අතර ඉන්ධන මිල සූත්‍රයට සමාන මිල සූත්‍රයක් විදුලි ගාස්තු සඳහා හඳුන්වා දීමට විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයාට අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී උපදෙස් ලබා දුන් බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ අද කැබිනට් තීන දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වමින් මහජන උපයෝගිතා කොමිසම විසින් මීට වඩා වෙනස් ස්ථානදායි නිර්දේශයක් ඉදිරිපත් කරන්න පුළුවන් නම් ඒව ඉදිරිපත් කරන්නටත් ඒ සඳහා අවශ්‍ය වෙනස්කම් කරන්නටත් අනුමැතිය ඇතිව ජනවාරි පළවෙනිදා ඉඳලා දක්කපු විදුලි ගාස්තු සංශෝධනයේ ක්‍රියාත්මක කිරීම සඳහා ඊයේ දිනේදී කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා දුන්නා. විදුලි බිල්පත වැඩි වෙන ප්‍රතිශතය කුමක්? ඒ පිළිබඳ විශේෂ අමාත්‍යතුමා විසින් ඔබතුමන්ලට පූර්ණ පැහැදිලි කිරීමක් මේ සතිය තුල ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී කරනවා. महाजन उपयोगिता कमीशन उपकरला ඒ අඩුවීම කරන්න සූදානම් කියන එක යටතේ තමයි මේ මිල වැඩි කිරීම සිද්ධ කරන්නේ. දැන් කොමිෂන් සභාව ඇත්තකින් දිවිති විදුලි බල අමාත්‍යංශය සහ විදුලි බල මණ්ඩලය මිල සූත්‍රයක් හඳුන්වා දෙන්න යනවා විදුලි බිලට. මේගොල්ලන්ගේ මේ තියෙන සියලු වියදම් ටික පාරිභෝගිකයා සහ කර්මාන්තකාරයා මත පටවලා මේ කර්මාන්ත පද්ධතිය සහ මේ සියලු දේවල් කඩාවැටෙන වැඩපිළිවෙලක් තමයි මේ සූත්‍රය හරහා සිදු කරන්නේ. අපිට තියෙන එකම දේ තමයි මිල සූත්‍රයක් හඳුන්වා දීම සම්බන්ධයෙන් අපි සතුටු වෙනවා. හැබැයි මිල සූත්‍රය සූත්‍රයක් නොවන නම් තමයි ඉතාමත් හොඳ. මේ අතර විදුලි අර්බුදයත් සමග දැනට මෙරටට පැමිණ ඇති ගල්ලංගුරු නෞකාවට මුදල් ගෙවීම සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලුව සම්බන්ධයෙන්ද කැබිනට් මාධ්‍ය හමුවේදී ප්‍රශ්න කෙරුණා. විදුලිය නිෂ්පාදනය සඳහා අවශ්‍ය තෙල් නිෂ්පාදනය සඳහා අවශ්‍ය බොර තෙල්, ගල්ලංගුරු, අනිජ තෙල් ගෙන්නවා ගැනීම සඳහා නැව ආවත් නැවට මුදල් ගෙවන්න බැරි බවත් මේ මුදල් ගෙවන්න නොහැකි යාව નિවරදි කර ගැනීම සඳහා බැංකුවලින් විශේෂයෙන් රාජ්‍ය බැංකුවලින් ණය ලබා ගන්නට සිද්ධ වෙනවා. මේ බැංකුව විසින් ප්‍රතික්ෂේප කරලා තියෙනවා ගාස්තු සංශෝධනයකින් තොරව මේ ආයතනයේට ඉදිරි අනාගත වැඩපිළිවෙළක් පෙන්වන්න නැතුව තවදුරටත් ණය දෙන්න බෑ කියලා. 6-5 වෙනි නැව දක්වා ගෙනාපු ගල්ලංගුරු ප්‍රමාණය මේ වෙනකොටත් දහනය කරලා ඉවරයි. දැන් තියෙන්නේ අපිට එක නැවක ගෙනාපු මෙට්‍රික් ටන් 60,000 පමණමයි. ඒකම 7 වෙනි නැව මේ වෙනකොට ඇවිල්ලා තියෙනවා. හැබැයි ඊයේ වෙනතුරුත් මේ 7 වෙනි නැවට ගෙවීම කරලා නැහැ. ප්‍රමාද වෙන්න ප්‍රමාද වෙන්න මේ අපිට ගෙවන්න වෙන ප්‍රමාද ගාස්තු ඔක්කොම පිරිවැයක් විදියට මේවා ඒ ක්‍රමයට ඇතුළත් වෙනවා. මම දන්නේ කවුද මේව තීරණය කරන්නේ කියන එක. දැන් මේ එක එක කෙනාට ඕන විදියට මේක තීරණය කරන්න බෑ.
අර කතාවක් තිනවනේ රජ කෙනෙක්ට ඇඳුමක් මහලා දින්නම හොඳම ඇඳුම තෝරන්න ගියාම අන්තිමට තව කෙනෙක් අමුතුම જાතියේ ඇඳුමක් මහලා දිනුවම ඒක හොඳයිද කියලා හැමෝම ඔව් හොඳයි කිව්වා නමුත් සම්පූර්ණේ රජතුමා නිර්වස්ත්‍ර වුණා ඒ ඇඳුම නිසා. ඉතින් අපි කියන්නේ ඒකයි දන්න කියන අය මේ නොදන්න අයට මේ ටික කියලා දෙන්න. අපිට මේ අකණ්ඩව මේ නැප්තා ටික දුන්නා නම් අපේ ජනන පිරිවය හුඟක් අපිට අඩු කරගන්න පුළුවන්. මේ අතර කැබිනට් මණ්ඩලයේදී විදුලි ගාස්තු සංශෝධනයට අවසර ලබා දීමේ තීරණයට එරෙහිව අද සහන රැසක විරෝධතා රැසක් සංවිධානය කර තිබුණා. ලංකා විදුලි බල මණ්ඩල මූලස්ථානයේ ඉදිරිපිට පැවති විරෝධතාවට එක් වූ ලංකා විදුලි බල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සඳහනේ රංජන් ජයලාල් බෙලස අදහස් පළ කළා. 165 කියලා කිව්වේ 66කින් අපිට දැනගන්න තිබෙන විදියට විදුලි බිල වැඩි කරලා තිබෙනවා. මේක අනුමත මේ අතර මහජන උපයෝගීතා කොමිසම අද මාධ්‍ය හමුවකට එක් වෙමින් මෙලෙස අදහස් පළ කළා. අපිට මේ යෝජනාව ලැබුණේ ඊ විදුලි බල මණ්ඩලයේ මගින්. ඒ වගේම මේ ක්‍රමවේදය කරගෙන යනකොට මේකට සාමාන්‍යයෙන් දවස් 45ක 50ක කාලයක් යනවා මේ ක්‍රමවේදය අනුව යනකොට. ඒ ක්‍රමවේදය අනුව ඒ කාරණා කටයුතු අපි දැන්ටමත් ආරම්භ කරලා තියෙන්නේ. ඒ අනුව පිරිවැය අයකර සාධාරණ පිරිවැය අයකර ගැනීමේ ක්‍රමවේදයක්. ඒ වගේම මේ පනතේ තියෙන ආකාරයට ලබා ගන්නා සියලුම සාධාරණ වියදම් අයකර ගැනීම ක්‍රමවේදයකට ඒ කටයුත්ත ඉදිරියේදී කරනවා ඇති. මේ සංශෝධනය අන්තර්කාලීන පියවරක් වශයෙන් 23 ජනවාරි මාසයේ පළවෙනි දවසේ ක්‍රියාත්මක වන පරිදි විදුලි බල මණ්ඩල යෝජිත ආකාරයට කරන්න ඕන කියලා ඒකට තියෙන මේ උත්තරේ තමයි මේ විදිහට මේ අතීතයට බලපාන විදිහට මේ විදුලි බල සංශෝධනය කළ හැක්කාවක් නැහැ. අද ජනවාරි මාසේ 10 වෙනිදා ඒක අපි කිව්වොත් එහෙම ජනවාරි මාසේ පළවෙනි දා කරන්න ඕන කියලා එහෙම ක්‍රමවේදයක් නැහැ මේකට. ඒ අනුව අපි කරනු ලබන්නේ ඉදිරියේදී අපිට ඊයේ ලැබුණු යෝජනාව අනුව ඒ යෝජනාවට අනුකූලව එහි තියෙන ලබන මේ අවුරුද්ද සඳහා තියෙන විදුලි ඉල්ලුම ඒ විදුලි ඉල්ලුම සපයාගන්නේ කුමන ක්‍රියාමාර්ගයන්ද කියන ක්‍රියාමාර්ග අනුව ඉදිරියේදී එවල තියෙන යෝජනාව අපි සැලකිලිට භාජනය කරනවා. ඒ අනුව මහජන උපදේශනයක් තියලා සියලුම කාරණා අපි කටයුතු සාධාරණ විදිහට කරනවා. ඔව් ඒ කියන්නේ පෙබරවාරි මාසෙත් විදුලි බිල වැඩි වෙන්නේ නැහැ කියන එක නේද? මේ අතර අයිති නොදෙසා පාරිභෝගිකයෝ සංවිධානය අද මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයාට එරෙහිව අල්ලසෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිල්ල ගනු කළා. නොරොච්චෝලේ ඊළඟ අධියරට නොරොච්චෝලේ ඊළඟ අධියර සාක්ෂාත් වෙලා කියන්නේ ශක්්‍යතා වාර්තා පිළිගන්නේ නැහැ කියලා මහජන උපයෝගීතා කොමිෂන් සභාව හතරවෙනි අධියරට අත්සන් කරන්න බෑයි කියපු වෙලාවයි තමයි මුළු කොමිෂන් සභාවම නියෝජිතයෝ සියලු නියෝජිතයන්ට ඉල්ලා අස්සුණා එකරයෙන්. හරි ඒ එකරයෙන් ඉල්ලා අස්සලා පත්තුනේ කවුද? පත්තුනේ එකරයෙන් ඉල්ලස්සලා පත්තුනේ මේ ඉන්න දැන් ඉන්න ජනකරත්නායක මහත්තයා ඇතුළු කණ්ඩායම. එයාගේ පරණ කතා ඔක්කොම වාහන ගත්තුවා නේද? අර බයිබර් කොමිෂන් එකේ යදෙන්නේ නේද? පාර්ලිමේන්තුවේ විශේෂ කාරක සභාව ඇතුලේ කෙලින්ම වාහන ගත්තු නඩුව සම්පූර්ණ වීඩියෝ එකක් තියෙනවා. මේ වගේ ගොඩක් වැරදි වැඩ තියෙනවා. මේ හැම එකක්ම හෙලිදරව් කරන්න ඕනේ. අද මේ අයිතින් උදෙසා පාරිභෝගිකයෝ ඔබතුමාට විරුද්ධව චෝදනාවක් මේ ගොනු කරා මේ අල්ලසකට වංචා සිදු වෙනවා ඔබතුමා වාහන භාවිතයේ නිලධාරීන් කියලා. ඔබතුමා කියන්නේ මොකද්ද? නෑ ඉතින් අල්ලස්සකට බාර දුන්නාම අල්ලස්සකෙන් කටයුතු කරයි. ඒක මම මොකද කියන්න ඕනේ ආව කියලා කරුකුත් නෑ. ඒ අල්ලස්සකට අපි දෙමු ඒ කාරණාව කරගෙන යන්න. මොකද අපි අල්ලස්සකේ ඉන්න මේ සමාජික නෙවෙයිනේ. ඔබතුමා ඉදිරියේදී මැතිවරණයකට ඉදිරිපත් වෙනවා කියලා තොරතුරු ලැබෙනවා චෝදනා කරනවා. චෝදනා මැතිවරණයට ඉදිරිපත් වෙන චෝදනාව කවුද චෝදනා කරන්නේ? ඒක චෝදනාවක් නෙවෙයි. ඒක මගේ ඓතිහාසිකව මගේ අයිතියක්. මම දේශපාලන නවතින්නද කියන එකට කවුරු චෝදනා කරන්න කොහොමද කවුරු චෝදනා දිනවා කියලා කියන්නේ? චෝදනාවක් දින කැටි ඔක්කොම වරදිකාරයෝද? ඒ වගේම මැතිවරණයකට එනවා කියන්නේ චෝදනාවක් නෙවෙයි. ඒක මගේ ඓතිහාසිකව මගේ ඓතිහාසිකව මට දින මට තියෙනවා. එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී එක්ව තරඟ කිරීමට තීරණය කර තිබෙනවා. මේ අතර පළාත් පාලන ඡන්ද විමසීම සඳහා අදත් පක්ෂ කිහිපයක් අප මුදල් තැන්පත් කළා. පළාත් පාලන ආයතන 340ක් සඳහා මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය නාම යෝජනා කැඳවීමේ දැන්වීම ඉකුත් 4 වෙනිදා මැතිවරණ කොමිසම විසින් ප්‍රකාශයට පත් කරනු අතර ඒ අනුව මැතිවරණයට අදාළව අප මුදල් තැන්පත් කිරීම මේ වන විට සිදු කරනවා. අද දිනේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අනුරාධපුර දිස්ත්‍රික්කයේ වෙනුවෙන් අප මුදල් තැන්පත් කිරීම සිදු කළා. අපට තියෙන අයිතර කෙල්ල
මේ රට නැවතත් ඉදිරියට ගෙනියන්න පුළුවන් පක්ෂය හැටියට ජනතාව අපේ පක්ෂය සමග ඉතා තදින් බැඳිලා ඉන්නවා ඒ නිසා අපි ඉතාම සාර්ථක ගමනක් යනවා මේ අවස්ථාවේදී අපි දන්නවා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අද මේ මැතිවරණයට මුහුණ දෙනකොට යම් යම් ගැටලු සාකච තත්ත්වයන් තියෙන්න පුළුවන් අද දැවැන්තම පක්ෂය හැටියට තාමත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ තමයි මේ රටේ තියෙන්නේ ඒ වගේම දැවැන්ත නායකයින් ඉන්න අපේ පක්ෂය ඒ නිසාම මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් ඒ වගේම අපේ පක්ෂ නිර්මාතෘවරයා මෙසු රාජපක්ෂ මැතිතුමා තමයි මේ සියලු දේවල් වල සියලුම සැලසුම් සහ ඒ වගේම මේ මැතිවරණ ක්‍රියාත්මක කරන්න මෙහෙමදයක් කරන්නේ මේ අතර කුරුණෑගල දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන කිහිපයක් වෙනුවෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නාම යෝජනා පත්‍ර වලට අත්සන්ට බීම අද කුරුණෑගල බෞද්ධාලෝක විහාරස්ථානයේ දේශද වුණා ජාතික ජනබල වේගය අද පෙරවරුවේ කුරුණෑගල දිස්ත්‍රික්කයට අදාළ අප මුදල් තැන්පත් කළේ කුරුණෑගල දිස්ත්‍රික් නායක නාමල් කරුණාරත්න මහතාගේ සහභාගීත්වයෙන් අපි කියනවා ආණ්ඩුවට ඒ වගේම අනිකුත් සියලුම බලවේග වලට ජාතික ජනබල වේගයේ විදියට කුරුණෑගල අති විශිෂ්ට ජයග්‍රහණයක් අපි ලබනවා ඊයේ එක්කෙනෙක් බිරුවා එහෙනම් බුරණ කට්ටියට අපි කියන්නේ ඔගොල්ලෝ ඇති තරම් බුරා ගන්න හැබැයි මේ ඡන්දෙන් පස්සේ අනිවාර්යෙන්ම ඔලක්කොටම නැට්ටකුලන් යන්න සිද්ධ වෙනවා මේ අතර බදුල දිස්ත්‍රික්කයට ස්වාධීන කණ්ඩායම් කිහිපයක් අද පෙරවරුවේ අප මුදල් තැන්පත් කළා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිළිබඳව ඇති කලකිරීම හේතුවෙන් තමන් නිදහස් පක්ෂයෙන් ඉවත්ව මෙලෙස ස්වාධීන වෙ ඉදිරිපත් වන බවයි ඔවුන් සඳහන් කළේ. අපේ කලකිරීමක් තියෙන පක්ෂ නායකත්වයේ පිළිබඳව තාම මේ විදිහ අසාවර තත්වයක් පක්ෂ නායකත්ව තුළ තිබෙන නිසා අපි ස්වාධීනව තනන් කරන්න කියන එක තමයි තීරණය කරේ. පක්ෂ කිහිපයක් එකතු වෙලා. මේ සැරේ මම ස්වාධීන කණ්ඩායමක් ලෑස්ති කළා තනක කරන්න ලෑස්තුනේ. අපි පක්ෂය ගැන කිසිම අපි කලකිරීමෙන් තමයි ඉන්නේ. මෙවර ගියවර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉල්ලපු අපේක්ෂකයන් සියලු දෙනා මෙවර ස්වාධීන කණ්ඩායමක් ඉදිරියට මේ අතර කොළඹ මහනගර සභාව නියෝජනය කරන මන්ත්‍රීවරුන් බහුතරයක් අද විපක්ෂ නායක කාර්යාලයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමු වුණා. එම මන්ත්‍රීවරුන් පසුගිය පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය සමග අලියා ලකුණින් තරඟ වැදි ජයග්‍රහණය කළ අයයි. එෙහිදී ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී සමගි ජනබලවේගය සමග එක්ව කටයුතු කිරීමටත් සමගි ජනබලවේගයේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කිරීමටත් ඔවුන් සහතික වේද වෙනවා. මේ අතර අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කැබිනට් මාධ්‍ය හමුවට එක් වෙමින් මෙලෙස අදහස් පළ කළා. මැතිවරණ කොමිසම සදාන් කළොත් අපි ලෑස්ති මම ඊයේ දිනේ අපේ පක්ෂේ වෙනුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ තියෙන මැතිවරණ කොට්ටාස 13ටම අප බැඳා අද උදේවරුෙදී අපි අපේක්ෂකයන් අස්සන් තැබීම ආරම්භ කළා නාම යෝජනා පත්‍රවලට. නමුත් මේ අවස්ථාව අපිට රාජ්‍ය සේවකයන්ට වැටුප් ගෙවා ගන්න අමාරු. ඒ සඳහා මුදල් හොයාගන්න විදියක් නැති. මුදල් අච්චු ගන්න බැරි තත්ත්වයක් තුල තමයි රට ගමන් කරන්න කියන එකත් අපි අමතක නොකළ යුතු වෙනවා. ආර්ථික අර්බුදයේ ප්‍රශ්නය දිහිල් වීම සඳහා කිසිසේත් මේ මැතිවරණේ අදාළ වෙන්නේ නැහැ. මේ අතර මාර්තු 12 ව්‍යාපාරයේද අද මාධ්‍ය හමුවක් ඇදවා තිබුණා. මම දැක්ක දේශපාලන පක්ෂ කීපයක් ප්‍රකාශ කරලා තිබෙනවා. තමන් මේ දක්වා හිටපු අපේක්ෂකයෝ නැත්නම් මහජන නියෝත්‍යෝ ඔවුන්ට නාම යෝජනා දීමේදී ප්‍රමුඛතාවය ලබා දෙනවා කියලා. අපි දේශපාලන පක්ෂවලට කියන්න කැමති ඔබේ හිටපු මහජන නියෝත්‍යෝ වෙන්න පුළුවන්. හැබැයි ඒ අය දූෂිතයෝ නම් ඒ අය පිළිබඳව චෝදනා ලැබලා තියෙනවා නම් ඒ අය නැවත වරක් පළාත් පාලනයට එකතු කළොත් ඔබේ දේශපාලන පක්ෂයේ දේශපාලන සිටියමෙන් අතු ගෑවිලා යන්න පුළුවන්. එළමෙන පළාත් පාලන මැතිවරණය සඳහා උතුරු නැගෙනහිර හැර සෙසු පළාත්වලට නවසන්ධාන යටතේ තරඟ කරන බව උත්තර ලංකා සභාගයේ සභාපති විමල් වීරවංශ මහතා පවසනවා. එම මහතා මේ බව පැවසුවේ ඊයේ එම සන්ධානය සම්බන්ධයෙන් පැවති තීරණාත්මක සාකච්ඡාවක් අවසානයේදී. එළඹෙන පළාත් පාලන මැතිවරණය ඉලක්ක කරගනිමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය උත්තර ලංකා සභාවේ සහ නිදහස ජනතා සභාව ඒකාබද්ධව ගොඩනැගීමට නියමිත සන්ධානය පිළිබඳව තීරණාත්මක සාකච්ඡාවක් ඊයේ පැවැත්වුණා. එම සාකච්ඡාව පැවැත්වුණේ බොරැල්ල කොමියුනිස්ට් පක්ෂ කාර්යාලයේදී. මෙම සාකච්ඡාවට නිදහස ජනතා සභාවේ ඩලස් අලහපෙරුම, උත්තර ලංකා සභාවේ සභාපති විමල් වීරවංශ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාලිකම් දයාසිරි ජයසේකර මහතා ඇතුළු පාර්ශ්ව රැසක් එක්ව සිටියා. අදාළ හමුවෙන් අනතුරුව එහි සමාජිකයින් මෙලෙස මාතිවිත අදහස් පළ කළා. තුමාලගේ නව සංධානයේ කවදද බිහි වෙන්නේ, කොහොමද මේකේ අවසාන ප්‍රතිඵල? තාම ඉක්මනින් රටට අපි මේ සුබ පණිවිඩය දෙනවා. තාම ධනාත්මකව සාකච්ඡා කිරීගෙන යනවා. මම හිතනවා ඒ සාර්ථක ජයග්‍රාහී පණිවිඩය තව දවස්ක් දෙකක් ඇතුළත රටට ප්‍රකාශයට පත් කරන්න පුළුවන්. ඒතකොට ලංකා පුරාම තරඟ කරන ඉදිරිපත් කරනවද කොහොමද? සමහර ප්‍රදේශවල, කියන්නේ උතුර හා නැගෙනහිර පළාත්වල සමහර ප්‍රදේශවල ඒ පක්ෂ අත ලකුණින් හෝ වෙනත් ලකුණකින් ඉල්ලන්න නියමිතයි. අනෙක් සෑම ප්‍රදේශයකම අපි ගොඩනගන නියමිත සංධානයෙන් ඉල්ලන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.
වෙන වැඩේ අපි හරියට කරලා දිනවා හරියට අපි ඒක ඉදිරියේදී කියන්න සාකච්ඡා කරනවා තව සාකච්ඡා යනවා තව පැය 24ක් කියන්න හතිසර කියන්න මත්තෙන් සඳානි අලුතෙන් හදලා අලුත් ලකුණු තීන්දුව කරලා අලුත් නම තීන්දුව කරලා සඳානේ පාර්ශවයෙන් තීන්දුව කිරීම සිද්ධ වෙනවා මේකේ ඉතා සාර්ථක පියවරක අවසන් තවම එකඟතාවයකට පත් වෙන්නේ නැහැ බොහෝ දුරට හෙට දවසේ එකඟතාවයකට පත් වෙයි කියලා විශ්වාස කරනවා අපි සාමාන්‍යයෙන් එකඟතාව වලින් තමයි ඉවර කරන්නේ අපි බලමු හොඳ ප්‍රණිවිඩයක් දෙන්න පුළුවන් වෙයි තව දින කීපයක් යනකොට ලකුණ පහනද නැ පහන් තියෙනවා විවිධ දේවල් තියෙනවා ඉතින් අපි හොඳම එකක් බලමු මිනිසුන්ට මතක ඉන්න එකක් හොඳ දෙයක් කිසිවිටත් නව ලංකා නිදහස් පක්ෂය ඇතුළු තවත් කණ්ඩායම් කීපයක් විමල් විරමංශ මහතා ඇතුළු පිරිස සමග සංධානගත නොවීමට ගත් තීරණේ සම්බන්ධයෙන් කුමාර වෙල්ගම මහතා මෙලෙස කරුණු පැහැදිලි කළා පාටලි චම්පි කරානකම මහත්තයයි මමයි ප්‍රියදර්ශන යාපා මහත්තයයි පැහැදිලිවම කිව්වා එක්තරා කණ්ඩායමක් මම නම කියන්නේ ඒ කණ්ඩායම සහභාගී වෙනවා නම් ඒගොල්ලන්ට එන්න බෑ කියලා සංධානගත වෙන්නේ දැන් තීන්දුව කළා තියෙන්නේ ඒ රටට අහිතකර තීන්දුව ගත්ත කණ්ඩායමත් සමග තමයි මේ බෞතර කණ්ඩායම යන ලැස්ති වෙන්නේ රටට අහිතකර කියන්නේ අපි කිව්වොත් පාස්කු ප්‍රහාරයට ලක් වෙච්ච අය ඉන්නවා ඒගොල්ලන් ඒගොල්ලන්ට විරුද්ධ චෝදනා තියෙන ඉතින් මේ පෝර ගෙන්නන්න එපා කියලා බොහොම තදින්ම හිටපු එක්කෙනෙක් දෙනෙක් ඉන්නවා ඒ අයට අපි විරුද්ධයි දැන් ඔය ඔක්කොම එකව උනන් ඒගොල්ලන් කිය ආණ්ඩුව හිටපු අයනේ ඒගොල්ලන් තමයි ඔය බුගෝටාබේ මහත්තයාගේ තීන්දු තීරණ වලට අත උස්සපු අය මේ අතර පළත් පාලන මෙතිවරණේ සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් අදත් විවිධ අදහස් පළ කළා අපට ඇතැම් ස්ථානවල සමාන අදහස් තියෙන විශේෂයෙන්ම රාජපක්ෂවරු හා කැඳිච්ච බලවේග වලට එරෙහිව ක්‍රියා කරන්න පුළුවන් කණ්ඩායම් එක්ක අපි සමගියෙන් ක්‍රියා කරනවා නාම යෝජනා දිනය වෙනතෙක්ේ සාකච්ඡා ඒකඟතාවයන් තියෙයි අපි පැහැදිලිව මේ මැතිවරණය තරඟ කරනවා වෙන පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණත් එකට එක්කාස් වෙලා ලංකාවේ පළාත් පාලන ආයතන 340 සඳහා තරඟ කිරීමට තීන්දුව කරා අලිපහට්ටු හවුලක් ඇති කරගන්න මේ උත්සාහ කරන්නේ ඇයි ඒගොල්ලන්ට තනියම මේ මැතිවරණයට මූණ දෙන්න නොහැකියාව නිසා අලිපහට්ටු හවුලක් ඇති කරගෙන තරඟ කරන්න තමයි මේ සූදානම තිබෙන්නේ ඉතින් අපි අහන්නේ අලිපහට්ටු හවුල කිසිසේත් සමග ජන බලවේගයට අභියෝගයක් නෙවෙයි ජාතික ජන බලවේගය අපි මුළු රටේම නාම යෝජනා පත්‍ර සකස් කිරීම ඒ වගේම මැතිවරණය සඳහා අපේ සමාජික සමාජිකාවන් සූදානම් කිරීම ඒ සියල්ල දැන් අපි ආරම්භ කරලා තියෙනවා අපි ශක්තිමත් මැතිවරණ සටනක් දියත් කරන්න සූදානම් වෙලා තියෙනවා අපි අනිවාර්යයෙන් මේ මැතිවරණේ විශාල ජයග්‍රහණයක් ලබා ගන්න සියලු දේවල් දැනටමත් අපි සූදානම් කරලා අවසන් ජනතාවක් තිබුණා කියන විදිහට ජයග්‍රහණයක් ඒගොල්ලන් ලැබෙන්නේ නැහැ යම්කිසි වැඩිවීමක් වෙන්න පුළුවන් අපි නැහැ කියලා කියන්නේ නැහැ මේ අභියෝග තියෙනවා කියලා අපි පිළිගන්නවා අභියෝග මැද්දෙන් තමයි ගමන තියෙන්නේ ජය රාජ්‍යයන් ආර්ථික අර්බුදාවා ඒවට මුහුණ දීලා රට විජයග්‍රහණය කරා ගෙනියන එක තමයි අපේ වගකීම ඒ සඳහා අපි පළාත් පාලන මැතිවරණය ඉතාමත් සාර්ථකව මුහුණ දෙනවා අපි 2023 අයවැයෙන් අමාත්‍යාංශවලට වෙන් කළ මුදලින් 5% කපා හැරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා ඇති වෙන අත්‍යවශ්‍ය සුබ සාධන පිරිවැය දරන්නවත් ප්‍රමාණවත් ආදායමක් නොමැති නිසා මේ වර්ෂයේ පුරාවටම මේ ආදායම් ගැටලුව පවතින නිසා කැබිනට් මණ්ඩලයට දැනුම් දුන්න සියලුම අමාත්‍යාංශවල අයවැය ලේකණේ මගින් වෙන් කර තියෙන මුදල් වලින් 5% කපාරි ජනවාරි මාසයේදී වැටුප් ගෙවීම පිළිබඳ පවතින දුෂ්කරතාවය නිසා සමෘද්ධි සහනාධාර ගෙවීම සතියකට දෙකකට එටි පමාවක් සිද්ධ වෙන්න ඉඩ තිබෙන බව කැබිනට් මණ්ඩලයට දැනුම් දුන්නා ඒ තරම්ම දරුණු මූල්‍ය අර්බුදයක් බදු ගෙවන ජනතාවගෙන් ලබා ගන්න පුළුවන් උපරිමයට වඩා වියදම් ප්‍රමාණය දිගින් දිගටම වැඩි ඉතිහාසයේ හැම ආණ්ඩුවම මේ වියදම දරලා තියෙන්නේ සල්ලි අච්චු ගහලා දැන් අපිට ණය හිමියන්ට ණය නොගෙවීම නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා අනිකුත් ණය දෙන ආයතන විසින් සල්ලි අච්චු ගැසීම තහනම් කරලා තියෙනවා සල්ලි අච්චු ගන්න දෙන්නෙම නැහැ ඒ තත්ත්වය තුල තමයි රටේ මූල්‍ය කළමනාකරණය කරන්නට සිද්ධ වෙලා තියෙන්නේ මෙහිදී මාධ්‍යවේදියෙකු නගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ 2022 වසරේ දෙසැම්බර් 31 වෙනිදාට විශ්‍රාම ගොස් ඇත්තේ දුම්රිය සේවකින් 410 දෙනෙකු පමණක් බවයි දුම්රිය ඉංජිනේරුවරු 12:31ට විශ්‍රාම ගිහිල්ලා තියෙන්නේ 6 දෙනයි අධීක්ෂණ කළමනාකරුවරු
තිදෙනයි දුම්රිය නියාමක 20 දෙනයි දුම්රිය ස්ථානාධිපතිවරු 13 දෙනයි දුම්රිය රියදුරු 9යි ශන්ටින් රියදුරු 4යි ජනාදී වශයෙන් ඔක්කොම විශ්‍රාම ගිහිල්ලා තියෙන්නේ 410 දෙනා නිතරම අවශ්‍ය ගානට වඩා අඩුවෙන් සේවා නියුක්ත වෙලා තියෙන්නේ අනුමත රියදුරු සංඛ්‍යාව ඉන්නවා 458 දැනට සේවයේ යෙදිලා ඉන්නෙම රියදුරු 296 දෙනෙක් ඒ 90 පුරප්පාඩු 162 තියෙනවා කොච්චර දුම්රිය වර්ධනය කළා ඔළුවෙන් හිටගෙන ඉන්නවා කිව්වත් මට බලහත්කාරයෙන් මේ අවශ්‍ය පිරිස බඳව ගන්න බෑ සේවක කොමිසමේ අනුමැතිය නැතුව අපිට ඒ බඳව ගැනීම කරන්න බෑ ඇත්ත දැනගන්න එක්කන්න live at 8 සමගින් පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වගකිව යුතු බවට හිටපු ජනාධිපතිනේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය කර තිබූ ප්‍රකාශය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් හෙළා දැක තිබෙනවා නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂයේ මහලිකම් දයාසිරි ජයසේකර මහතා පෙන්වා දෙන්නේ දෙවතාවක් රාජ්‍ය නායකත්වයේ දරූ නායිකාවගේ පරිණත දේශපාලන භාවිතාව තම පක්ෂයේ එතුමිය කෙරෙන් නොදකින බවයි හිටපු අග්‍රාමාත්‍ය SWRD බණ්ඩාරනායක මහතාගේ 124 වැනි ජන්මදින සැමරුම් උත්සවයෙන් අනතුරුව ඉකුත් 8 වෙනිදා මාධ්‍යවේදීන් හමු වේ හිටපු ජනාධිපතිනේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මෙවැනි ප්‍රකාශයක් කළා. දැන් පාස්කු ප්‍රහාරය කරපු කට්ටියත් මේ මිනිසු වෙනුවෙන් පිළිහිටනවා. ඔකද ඔබතුමියගේ අදහස? රටක ඉන්න ජනාධිපති කෙනෙක් සම්පූර්ණ රටේ ආරක්ෂාව සම්බන්ධව වග කියන්න ඕනේ. රාජ්‍ය නායකයාගේ සම්පූර්ණ වගකීම රටේ ආරක්ෂාව. මම දන්නේ නැහැ මම මට කියන්න බෑ කියන්න බෑ. මගේ කාලේ මම සම්පූර්ණයෙන් අතර රට ආරක්ෂාව කෙරුවේ පොඩි සැකයක් හරි තියෙනවනම් රට ප්‍රශ්යක් එනවා කියලා එවෙනම ජාතික ආරක්ෂක මණ්ඩලයේ කැඳවලා ගන්න තියෙන පියවර අපි අරන් තියෙනවා ඒක නිසා තමයි මෙතන මේ සෙන්ට්‍රල් බැංක් එකත් බෝම්බ ගහලා කුඩු වෙද්දිත් රට ගියා රට නැවතුනේ නැහැ පැය 24ක්වත් මොකද රාජනායක හැටි අපි කටයුතු කෙරුවා ඉතින් යාට බැරි නම් අපිට කරන්න දෙයක් නැහැ නමුත් එයා වගේ කියන්න ඕනේ මෙම ප්‍රකාශය හෙළා දැක්වීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඊයේ නිවේදනයක් නිකුත් කළා එයි දැක්වෙන්නේ පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වගකිව යුතු නම් චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ජනාධිපති දුරේ දරූ සමයේ සිදු වූ ත්‍රස්ත ප්‍රහාරවල වගකීමද එතුමිය බහරගත යුතු බවයි මේ පිළිබඳව වැඩිදුරටත් පැහැදිලි කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා බටහිරට ගැතිනොවන නැගෙනහිරට ගැතිනොවන කලාපීය බලවතුන්ෙක් ඉතාම ළඟින් වැඩ කරන නායකෙක් වෙච්ච මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාව මේ චෝදනාවට ලක් කළා අපේ පක්ෂයත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් අපේ නායකයවත් විනාශ කිරීමේ කුමන්ත්‍රණයකට චන්ද්‍රිකා මැතිණිය හවුල් වෙමින් ඉන්න තත්ත්වයක් තමයි අපි දකින්නේ ඒ නිසා බටහිර බලවතුන්ගේ ඔඩොක්කුවල ඉඳලා ඒ අයගේ ඔඩොක්කු කුක්කන් විදිහට වැඩ කරන මේ නායකින් පිළිබඳව මේ රටේ ජනතාව හොඳින් අවබෝධ කරගත යුතුයි. චන්ද්‍රිකා මැතිණියගේ සමයේ බෝම්බ ප්‍රහාර ගණනාවක් එල්ලෙනවා රටට. 1995 ලංකාවේ හමුදා මූලස්ථානයට පහර එල්ල කරනවා විශාල පිරිසක් මිය යනවා. ඊළඟට කොළොන්නාව ඔරුගොඩවත්ත තෙල් ටැංකිය සංකීර්ණයට පහර දෙනවා. 96 ජනවාරි 31 වෙනිදා පහර දෙනවා මහා බැංකුවට ජනාධිපති මන්දිරයේ තමන්ගේ ගෙදර ඉස්සරහා තියෙන බිල්ඩින්ම කඩාගෙන වැටෙනවා බිමට. තමන්ගේ ජනාධිපතිවරණ අවසන් රැස්වීමේ සියලු තොරතුරු එතුමෙට අවිල්ල තිබුණා බෝම්බ ප්‍රහාරයක් එල්ල වෙනවායි කියලා. නමුත් තොරතුරු දැනගෙන තිබිලත් තමන්ගේ රැලියට ප්‍රහාර එල්ල කරන එකත් පළක් ගන්න බැරි තත්ත්වයක තමයි. ඒ වෙලාවේ චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය මේ රටේ ආරක්ෂක ප්‍රධානියා විදියට වැඩ කරේ. මේවා වළක්වා ගැනීමට අපෝසත් වීම තුළ එතුමියේ නම් සම්පූර්ණයෙන් මේකට වැරදිකාරී බවට පත් වෙනවා. ඒ විතරක් නෙමෙයි මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කාලවක වානුවේ මෙවැනි විශාල බෝම්බ ප්‍රහාර ගණනාවක් සිද්ධ වුණා. එහෙනම් ඒ කාලේ එතුමා වග කියන්න ඕනේ. ජයා ජයවර්ධන මැතිතුමාගේ කාලේ මෙවැනි බෝම්බ ප්‍රහාර ගණනාවක් සිද්ධ වුණා. ඊළඟට දලදා මාලිගාව මේවට බෝම්බ ප්‍රහාර එල්ල වුණා. ඒතකොට මේවට වග කියන්න ඕනේ ඒ කාලේ හිටපු ජනාධිපතිව. 9/11 ඇමරිකාවේ තිබුණා ඒ බෝම්බ පිපිරීමට. එහෙනම් වගකීම් බාර ගන්න ඕනේ ජෝර්ජ් බුෂ් මහත්මයා. ඊළඟට ඉන්දියාවේ සිද්ධ වුණ දැවැන්ත බෝම්බ පිපිරීම වලට එහෙනම් වගකීම් බාර ගන්න ඕනේ ඉන්දියාවේ හිටපු රාජ්‍ය නායකයෝ. ඒ නිසා මේ ඇති වුණ තත්ත්වය පුද්ගලයේ සම්බන්ධ කරන ගත් එකක් නෙමෙයි මේ රටේ රාජ්‍ය පාලනය වෙනස් කිරීම සඳහා වන ක්‍රියාමාර්ගයක්. ඒකේ සහරාන්ලා පළවෙනියෙන් වික්ටිම්ස් බවට පත් වුණා. දෙවනුව මෛත්‍රීපාල සිරිසේන මැතිතුමත් මේකේ වින්දිතෙක් බවට පත් වෙලා තියෙනවා. මේකේ ප්‍රහාරේ නිවැරදි මොළකරු හොයාගන්න. නමුත් දේශපාලන නායකයෙක් වින්දිතෙක් බවට පත් කළා. ඔහුට ප්‍රහාර එල්ල කරන එක කරුණාකරලා දැම්මත් නතර කරන්න කියන ඉල්ලීම තමයි අපිට කරන්න තියෙන්නේ. මොකද හේතුව ඊට වැඩිය කුණු කන්දරාවල් ගණනාවක් ඔය කතා කරන කට්ටියගේ පිටිපස්සේ ලොරි පිටින් අපිට කතා කරන්න පුළුවන්. ආර්ථික අර්බුදයේ සමග පවතින මිලට බිත්තර මිල දී ගැනීම තමන්ට අසීරු බවට ජනතාව අදත් චෝදනා කළා. ජනතාව පවසන්නේ අඩු මිලට බිත්තර අලෙවි කිරීමට හැකියාව තිබියදීත් රජය මගින් ඒ සඳහා කටයුතු නොකරන බවයි.
බිත්තර මිලකණන් තවදුරටත් ඉහළ මට්ටමක පවතින බව පාරිභෝගික ජනතාව අදත් පැවසුවා. බිත්තර කියන ගානට හොයාගන්න විදියක් නැහැ. බිත්තර මිල ගණන් එච්චර අඩුවක් නැහැ. ඉස්සරහට ඉතින් අඩු වුණොත් හොඳයි ඉතින්. පිටරටින් ගේන එකේ. අනිවාර්යයෙන්ම ගේන්නන්න ඕනේ. ගේනවා මම මේ ඔක්කොම ප්‍රශ්න ටික විසඳනවා. සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකින්ගේ සංගමය ජංගම බිත්තර බෙදාහැරීමේ සේවාව මගින් ජනතාවට බිත්තර අලෙවි කිරීම අදත් මෙලෙස සිදු කළ නමුත් කුරුණෑගලදී ජනතාව පවතින බිත්තර මිලට විරෝධය පළ කළා. රටින් බිත්තරේ ගේනවා කිව්වා කිකිලිය බිත්තර දාන ප්‍රමාණය වැඩි වෙලා. දැන් මේ කට්ටියට 55ට දෙන බිත්තරේ රටින් බිත්තරෙද්දි පිට ඉන්දියාවෙන් ගේන බිත්තර ටික 30ට දෙද්දි මේ කට්ටියට 20ට දෙන්න පුළුවන්ලු. මේ තනිකරම මංකොල්ල කෑමක්. උන්ට පුළුවන්කම 30ක් දෙන්නේ මෙවුන් දැන් අර පහුගිය කාලේ 65යි 75යි ඊට පස්සේ දැන් ආණ්ඩුවෙන් අඩුවට ගෙන්නන්න පුළුවන් වෙනකොට මුන්ට පුළුවන්ලු 20ටත් දෙන්න. මුණුත් කරන්න දේශපාලුවන්ට හා තුප්පෙහි වැඩක්. කියලා දෙ පුළුවන්කම 30ක් දෙන්න තමයි මුන් එදා 65ට 75ට මෙව්වා දුන්නේ. අද කොහමද මෙවුන් 55ට දෙන්න. රටින් ගෙන්නන කිපාර මෙවුන් බය වුණා. ඇයි මෙවුන්ගේ බිත්තර ටික කුණු වෙනවනේ? බිත්තර සංගමයෙන් දැන් කරන්නේ 55ට දුන්නට අපිට මේක මේ පිට රටින් ගෙන්නුවෙන් පස්සේ මේ බිත්තර සංගමෙන් නිකන්වත් ගන්න හොඳ නැහැ. තමයි ලංකාවේ මිනිස්සුන්ට 10යිට තියෙන දේ 100ට කරලා රුපියල් 5ක් අඩු වුණාම අපේ හරක් ටික රජය බිත්තර ආනයනයට සූදානම් වූහොත් ඊට එරෙහිව විරෝධතා ක්‍රියාමාර්ගවල නිරත වන බවයි. දැන් බිත්තර ආනයනය කරලා අපේ රටේ දේශීය කර්මාන්තය බිඳ වැටුවොත් තින් අපිට සිද්ධ වෙන දේ තමයි අපේ දේශීය කර්මාන්තේ නැ සදාකාලිකව බිත්තර ආනයනය කරන්න සිද්ධ වෙනවා අපේ රටට. ඒ නිසා ආණ්ඩුවට අපි කියනවා කරුණා කරලා කලබල වෙලා කුකුල් කර්මාන්තේ බිත්තර කර්මාන්තේ ඉදලා ඉන්න ගොවියට ෂොට් එක දෙන්න ලෑස්ති වෙන්න එපා. ඔහෙලට අපි ෂොට් එක දෙනවා ඊට කලින් මෙන්න මේ තීන්දුව කරුණා කරලා අකුල ගන්නයි කියන එක අපි ආණ්ඩුවට බල කරලා කියනවා. සමගින් live at 8 අදට අවසන්. ඔබට සුබ රාත්‍රියක්.